කන්තලේ මාව දන්න කට්ටිය බලනවා ඇති මේ UMP කාර්යයේ පුතෙක් කොහොමද මේ වේදිකාවේ ඉන්නේ කියලා. මගේ තාත්තා UMP වෙච්ච හින්දා මගේ අම්මා UMP වුණා. අම්මයි තාත්තයි දෙන්නම UMP වෙච්ච හින්දා ගෙදර අනිත් අයත් UMP වුණා. හැබැයි මං කියන්න සතුටුයි 3%ක තමයි මේ ආලෝක සම්පත්. අද ඊයේ මේ ජාතික ජන බලයේ දුන්නේ 3%දී ආලෝක සම්පත් UMP කාර්යයේ පුතෙක් කියලා හිටිය ජාතික ජන බලවේගයත් එක්ක අද ඉන්නෙත් හෙට ඉන්නෙත් ජාතික ජන බලවේගයත් එක්ක. අනුනිති සහෝදරයා දන්නවා මම පෞගේ කාලේ දේශපාලන වැඩවලට කන්දලේට ඇවිල්ලා හිටියා. ඒ ඉන්න ගමන් මම මගේ අම්මගෙන් ඇහුවා, අම්මේ මේ පාර ඡන්ද දෙන්නේ කාටද කියලා. අම්මා කිව්වා, පුතේ උඹලා තාත්තට ගේ හම්බුනේ, උඹලා තාත්තට රස්සාව හම්බුනේ, UMP ආණ්ඩුව ඉන්නේ. තාත්ත නැති වෙලත් මට දැන් මේ පෙන්ෂන් එක හම්බෙනවනේ කියාගෙන ඉද්දි මම කිව්වා, අම්මේ තාත්තා UMP නිසා UMP ආණ්ඩුවෙන් තාත්තට ගෙයක් රස්සාවක් හම්බුණා. හැබැයි ඒ ගේයි රස්සාවයි දීලා උන් අපේ දරුවන්ට අපට කොච්චර විනාශයක් කරාද කියලා මම අපේ අම්මගෙන් ඇහුවා. ඊට පස්සේ මම ඇහුවා, අම්මේ UMP ආණ්ඩුවෙන් ජොබ් එක හම්බුණා. හැබැයි පොදු පෙරළ ආණ්ඩුවේ මොකද කරේ තාත්තට? පොදු පෙරළ ආණ්ඩුව ආවට පස්සේ අපේ තාත්තව යාපනයට ට්‍රාන්ස්ෆර් කරා. අන්න පරිගැනීම. මං කිව්වා, අම්මේ අපි අපේ වටිනා කියන ඡන්දය පාවිච්චි කරලා මේ රටේ ජනාධිපතිවරයෙක් මේ රටට ආණ්ඩුවක් පත් කරගන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඉෂ්ට සිද්ධ කරගන්න. එහෙම වුණාම රස්සා දෙන්න ඕන, ගෙයක් දෙන්න ඕන. හැබැයි ගෙයක් දෙන්න ඕන, රස්සාවක් දෙන්න ඕන, වාහනයක් දෙන්න ඕන තමන්ගේ පාක්ෂිකයන්ට විතරක් නෙමෙයි. දිනුවට පස්සේ විරුද්ධ පාක්ෂිකයන්ට දඬුවම් කරන්න ඕනේ නැහැ. හැබැයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ විරුද්ධ පාක්ෂිකයන්ට දඬුවම් කරන්නේ නැහැ. ආදරණීය සහෝදරවරුනි, විරුද්ධ පාක්ෂිකයන්ට කියලා වෙනසක් නැහැ. මහා ජනතාව විතරයි මේ ආණ්ඩුවේ ඉන්නේ. මහා ජනතාවට සුදුසුකම් අනුව සුදුසුකම් ලැබෙනවා. මේකේ පරිගන්න වෙනස්කම් කරන්න කිසිම ඉඩක් නැහැ. ඒ ගැන අපි සහතික වෙනවා. එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ, අපි පත් කරගන්න ඕන මහා ජනතාවගේ ආණ්ඩුවක්, මහා ජනතාවගේ ජනාධිපතිවරේ. ඒ නිසා තමයි මේ දවස්වල අපේ අනුර කුමාර සහෝදරයාට ලොකු ආකර්ෂණයක් තියෙන්නේ. මේ වගේම ලංකාවේ වටේ දේශපාලන රැලි වලට අපි යද්දී අපි දකිනවා අනුර කුමාර සහෝදරයාට ලොකු ආකර්ෂණයක් තියෙනවා. ශාරුක් ඛාන්ට වගේ ලොකු ආදර්ශයක් අපි දැකලා තියෙනවා. කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙමෙයි, අම්මලා තාත්තලා ආච්චිලා සීයලා පොර කනවා අනුර කුමාර දිසානායක සහෝදරයව දැක ගන්න. ඒ ඇයි? ඒ ඇවිල්ලා තියෙන්නේ මේ ආදරණීය අම්මා තාත්තගේ, මේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ වටිනා කියන ඡන්දයෙන් අනුර කුමාර සහෝදරයව මේ රටේ ජනාධිපති කරවන්න. මම දන්නවා කන්තලේ මෙතනටත් ඇවිල්ලා ඉන්නේ අපේ ආදරණීය සහෝදර සහෝදරියන්, අම්මලා තාත්තලා, ඔබේ වටිනා කියන ඡන්දය සැප්තැම්බර් 21 වෙනිදාට අනුර කුමාර දිසානායක මාලිමාව ඉදිරියේ කතරේ ගසා මේ රටේ ඔබේ දරුවෙක්ව, ඔබේ පුතෙක්ව ජනාධිපති කරවන්න. අනුර කුමාර සහෝදරයා ජනාධිපති වෙන්නේ මහා ජනතාවගේ ජනාධිපතිවරයෙක් වශයෙන්. මේ ආදරණීය අම්මා තාත්තට ඕන වෙලාවක පුතේ කියලා කතා කරන්න පුළුවන්. අපට සහෝදරයා කියලා කතා කරන්න පුළුවන්. අයියා කියලා කතා කරන්න පුළුවන්. ඕනනම් ඉතින් මචං කියලා වුණත් කතා කරන්න පුළුවන්. වලව් වල හාමුලාගේ වගේ උද්දච්චකමක් අනුර සහෝදරයා ළඟ නැහැ. ඒ නිසා තමයි මේ ලොකු ආකර්ෂණයක් තියෙන්නේ. හරි, වැඩි කතන්දර ඕන්නේ නැහැ. මෙච්චරයි. කන්තලේ කියන්නේ කවදත් කොන්ද පණ තියෙන මිනිස්සු ඉන්න නගරයක්. ඇත්ත වෙනුවෙන් ඕන තැනක හිටගන්න කැමති මිනිසුන් ඉන්න නගරයක්. ඒ නගරයේ හැදිච්ච එකෙක් විදියට මම ඒ ගැන දන්නවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි ආදරණීය සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ. සැප්තැම්බර් 21 වෙනිදාට මේ රටේ මහා ජනතාවගේ ජනාධිපති වෙයි පත් කරන්නට, 21 වන සියවසට ගැලපෙන ජනාධිපතිවරයා පත් කරන්නට, 21 වන සියවසේ ජනාධිපතිවරයා පත් කරන්නට
සැප්තැම්බර් 21 ඔබේ වටිනා කියන ඡන්දය පාවිච්චි කරලා අනුර කුමාර දිසානායක සහෝදරයව මේ රටේ ජනාධිපති කරලා මාලිමාව ජයග්‍රහණය කරලා ඔබේ දරුවන්ගේ අනාගතය අපේ අනාගතය රටේ අනාගතය සහ ලස්සන රටක් නිර්මාණය කරන්නට ඔබේ වටිනා කියන ඡන්දය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මන් නිහඬ වෙනවා. ස්තුතියි.